අද නැවතත් අපි මාක්තුමාගේ සුවිශේෂයට යනෝ. ඒ මංගල්‍යයක් තිබුණ නිසා ලොක්තුමාගේ සුවිශේෂයට ගිය. අද ආයේ අපි මාක්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ ඉඳලා අපි පටන් ගන්නවා. 11 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තයේ සිට 33 වෙනි වගන්තය දක්වා කොටස. මේ කොටස හරි ලස්සනයි ප්‍රමාතේරි. එකක් මේ කොටසේ ඇත්තටම මතුවෙනවා මේ ආධිපත්‍ය ගැන ප්‍රශ්නයක්. ආධිපත්‍ය ගැන ප්‍රශ්නයක්. මොකද නායක පූජකවරුන්ටයි, එතකොට ගියාම මේ සදිසිවරුන්ටයි ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ජේසුස් වහන්සේ කොහොමද මේක කරන්නේ? මේ මොන බලයෙන්ද මේක කරන්නේ? එතකොට ඒගොල්ලන්ට අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ සංස්ථාගත බලයයි ස්වාමින් වහන්සේ තුල තිබුණු ලෝකෝත්තර බලය. එහෙම නැත්නම් අපි කියනවා ඩිවයින් ඔතොරිටි. එහෙම නැත්නම් දේවත්වයෙන් එන ආධිපත්‍ය. උන්වහන්සේගේ දේවත්වය තුළ ලැබෙන ආධිපත්‍ය, උන්වහන්සේගේ ලෝකෝත්තර ආධිපත්‍යයි ලෞකික ආධිපත්‍යය අතර ඔවුන්ට වෙනසක් අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔවුන් ජේසුස් වහන්සේගෙන් අහනවා, මොන බලයෙන්ද ඔබ මේ ප්‍රතිහාරයන් කරන්නේ? මේ සෝවිම් කරන්නේ කොහොමද? ඔබ යකුන්ව දුරු කරන්නේ කොහොමද? මොන බලයෙන්ද ඔබ මේක කරන්නේ කියලා. එතකොට ඔවුන්ට ලොකු ගැටලුවක් ඇති වෙනවා. මොකද ඔවුන්ට හොයාගන්න බැරි වෙනවා මේ ස්වාමින් වහන්සේ මොන විදිහේ ආධිපත්‍යයක් තුළද, මොකක්ද උන්වහන්සේට තියෙන ප්‍රඥාව, මොකක්ද උන්වහන්සේට තියෙන මේ බලය, මොකක්ද උන්වහන්සේට තියෙන මේ ආධිපත්‍යය කියන ප්‍රශ්නය ඔවුන් යොමු කරනවා. ප්‍රමන්තිනි, සමහර විට ඔවුන් තුළ බයක් තියෙන්න ඇති. ඔවුන් තුළ සැකයක් තියෙන්න ඇති. මොකක් හරි වේවා. ඒ සැකය තහවුරු කරගන්නට ස්වාමින් වහන්සේගෙන් ඔවුන් ප්‍රශ්න කරනවා. මිනිස්සු අපෙන් අහන හැම ප්‍රශ්නයකටම අපි උත්තර දෙන්න ඕනේ නැහැ කියලා ජේසු අපිට අද පැහැදිලිව පෙන්නනවා. මිනිස්සු අපෙන් ප්‍රශ්න කරද්දී ඒ මිනිස්සුන්ගේ ඒ ප්‍රශ්නේ අරමුණ තේරුම් ගන්න, අවබෝධ කරගන්න අපිට තියෙන්නට ඕන ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව අපි තුළ ඇති කරගන්නට පුළුවන් වෙන්නේ අපි මේ දෙවියන් වහන්සේත් එක්ක, ජේසුත් එක්ක තියෙන සම්බන්ධතාවය හේතු කොටගෙන. මොකද අපි මිනිස්සෙක් අපෙන් ප්‍රශ්නයක් අහපු බලියට, අපිව විනාශ කරන්න හිතපු පළියට, අපිව කොන් කරන්න හිතාගත්ත පළියට, අපිව නෙරවන්න උත්සාහ කරපු පළියට, අපිව පාගන්න උත්සාහ කරපු පළියට අපි කලබල වෙන්න හොඳ නැහැ. හරිම ලස්සනයි නේද? ප්‍රේමන්තිනි, මං හරිම ආදරණීයයි උන්වහන්සේගේ වචනයයි, උන්වහන්සේගේ ක්‍රියාවනුයි හරිම ලස්සනයි. උන්වහන්සේ බොහොම පැහැදිලිව කිසිම කලබලයක් නැහැ. උන්වහන්සේ කිසිම විදිහකට කලබල වුණේ නැහැ, ආවේගශීලී වුණේ නැහැ, උන්වහන්සේ හදිස්සියෙන් උත්තර දෙන්න ගියේ නැහැ. බොහොම නිහඬව සංසුන්ව උන්වහන්සේගේ ආධිපත්‍ය ගැන උන්වහන්සේ දන්නවා. ඒ නිසා ඔවුන්ගෙන් නැවත කරලා උන්වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට ඔවුන්ට උත්තර දෙන්න බැරි වෙනවා. ඔවුන්ට උත්තර දෙන්න බැරි වෙනවා. ඒ ප්‍රශ්නය ඔවුන් දකින්නේ ඔවුන් නෑ කියලා දෙකෙන් මොකක් කිව්වත් ඔවුන් කොටු වෙනවා කියන හැඟීමක් ඔවුන්ට ඇති වෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිතේ ඔවුන් උත්සාහ කරනවා ඔවුන් මොනම විදිහකට හරි ස්වාමින් වහන්සේව කොටු කරගන්න. ජම්තුමාගේ ස්නාවක ජම්තුමාගේ බෞද්ධිස්මය මොන වගේ බෞද්ධිස්මයක්ද කියලා අහන ප්‍රශ්නෙට ඔවුන් උත්තර දෙන්නේ නැහැ. මොකද ඔවුන් බයයි. ඔවුන් බයයි පොදු මතය තුළ ඔවුන් ප්‍රතික්ෂේප වෙයි කියලා. ගොඩාක් වෙලාවට අපිව ප්‍රශ්න කරන, අපිව නිරපන ඉට්ස් කයින්ඩ් ඔෆ් අ සෙල්ෆ් ප්‍රොජෙක්ෂන් එකක් ප්‍රමාණයෙන්. කෙනෙක් ඔබට චෝදනා කරනවා නම් ඔබ හොරෙක් කියලා. තවත් කෙනෙක් ඔබට චෝදනා කරනවා නම් ඔබ සල්ලාලෙක් කියලා. තවත් කෙනෙක් ඔබට චෝදනය කරනවා නම් ඔබ අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්නෙක් කියලා. තවත් කෙනෙක් ඔබව වරදට හසු කරන්න උත්සාහ කරනවා නම්, මොනවා හරි දෙයක් කරලා ඔබව කොටු කරගන්න උත්සාහ කරනවා නම්, ඒක සමහර විට හැම මොහොතකම නෙමෙයි, ඔබ ඒ වරදට ලක්විය යුතු නැත්නම් ඒක බොහෝ වෙලාවට සෙල්ෆ් ප්‍රොජෙක්ෂන් එකක්. ඔවුන්ගේ ජීවිතයේ තියෙන දේවල් ඔවුන් හංගගන්න, ඔවුන් වසාගන්න
අනිත් කෙනාව බිල්ලට දෙන්නට යන අවස්ථාව. මේක ජේසුස් වහන්සේ බොහොම පැහැදිලිව අවබෝධ කරගත්තා. එකම දේ අපිට අවබෝධ කරගන්න බෑ. මොකද අපි කනෙක්ට් වෙලා නැහැ. අපි ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. අපි දේවතාවත් එක්ක බද්ධ වෙලා නැහැ. අපි ජේසුත් එක්ක මිත්‍ර වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපිට සමහර වෙලාවට අපේ ජීවිතවලට එල්ල වෙන ප්‍රශ්න, අභියෝග, චෝදනා, යෝජනා, ගර්ජනා මේ ඔක්කොම දේවල් අපිට සමහර වෙලාවට දරාගන්න බැරි වෙනවා. අපි ආවේගශීලී වෙලා, අපි කෑ ගහලා, අපි ප්‍රශ්න වැඩි කරගෙන, අපි අනාගෙන, අපි නැතිම නැති කරගන්නවා. නමුත් අද ස්වාමීන් වහන්සේ කියනවා කලබල වෙන්න එපා. ඔබ ඒ වරදට ලක් වෙන්නට ඔබ වරදක් කරලා නැත්නම් ඔබ ඒ වරදේ කොටස්කරුවෙක් නෙමෙයි නම් මොකටද අපි කලබල වෙන්නේ? මොකටද අපි දුර්වල වෙන්නේ? ඒ නිසා අපි කලබල වෙන්නවත්, දුර්වල වෙන්නවත්, ප්‍රචණ්ඩකාරී වෙන්නවත්, ඉක්මනින් උත්තර දෙන්නවත්, හදිස්සි වෙන්නවත් යන්න ඕනේ නැහැ. ඔබෙන් අහන හැම ප්‍රශ්නයකට ඔබ උත්තර දෙන්න බැඳිලා නැහැ. ඔබගේ වගකීම් සම්බන්ධව ප්‍රශ්නයකට උත්තර දෙන්න ඕන. මම කියන්නේ එහෙම නෙමෙයි. ඔබව කොටු කරගන්න, ගොනු කරගන්න, ඔබ නොකළ වරදකට ඔබව පටලවන්න, ඔබෙන් අහන ප්‍රශ්නවලට ඔබ උත්තර දිය යුතු නැහැ. ඒ නිසා ඒව කලබල වෙන්න ඕනේ නැහැ. ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඔබ පෙරලා අහන්නට ඔබත් ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරන්න ඕන. ඒ සඳහා දේවතාවත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ඒ නිසා ඒ සම්බන්ධතාවයේ අපිට අපිව අවබෝධ කරලා දෙන විතරක් නෙමෙයි, අනිත් කෙනා අපිව කොටු කරගන්න එන්නේ මොන විදිහටද, අපිව විනාශ කරගන්න එන්නේ මොන විදිහටද, අපිව නැති කරන්න එන්නේ මොන විදිහටද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි මේ කනෙක්ටඩ්නස් එක, මේ සම්බන්ධතාවය, මේ බද්ධ වීම අපි හරියට තබා ගමු. දෙවියන් වහන්සේත් එක්ක අපි ඉන්නවා නම් අපිට කිසිම කෙනෙකුට මේ අපිට විරුද්ධ වෙන්න කිසිම කෙනෙකුට බෑ. ආමෙන්. සුබ දවසක්.